දැන් මේ ඉස්රායලයේ සහ ඉරානයේ දැන් ප්‍රකාශයට පත් කළ තියෙන පැහැහත්ක දෙකක් අතරින් ඉස්රායල් ප්‍රහාර ගියක් කරනවා කියලා. ඒතකොට බැරි වෙලා හරි මෙහෙම ප්‍රහාරයක් ගියත් උනොත් ලොකු ට්‍රැෆික් එකක් ඇති වෙනවා. කොහොමද මේ කල්පනා ඒ ට්‍රැෆික් එකක් ඇති වුණොත් කලමනාකරණය කරගන්න අපි වන් මාර්ග පාවිච්චි කරන්න සූදානම් කරලා තියෙනවා. ඒ වගේම අපි මුහුදු මාර්ග පාවිච්චි කරන්න සූදානම් කරලා තියෙනවා. නැව් මගින් යවන්න, නැව් බුක් කරගෙන යන්න. ඒ වගේම අපි සූදානම් කරලා තියෙනවා ගොඩබිම හරහා. ඒ කියන්නේ යුද්ධයක් ඇති වෙන්න බලාපොරොත්තු වෙන රටෙන් ටග්ගාලා ඒ රටෙන් අනිත් රටට කණ්ඩායම් ඉවත් කර ගැනීම සඳහා අපි කටයුතු සූදානම් කරලා තියෙනවා කියන එක මතක් කරන්න ඕනි. හැම පැත්තම ගැන අපි අවධානය යොමු කරලා තියෙන යුද්ධයක් ඇති වුණොත් කොයි රටේද යුද්ධයක් ඇති වෙන්නේ? එතනින් ඒ අයව පළවෙනියෙන්ම ඉවත් කර ගැනීම සඳහා අපි කටයුතු දැන් සූදානම් කරලා තියෙනවා. ඊශ්‍රායලයේ දේශ සීමාවට සමේ ගාසා තීරයවටද ප්‍රහාරයක් දියත් උනොත් මේ කොච්චර ප්‍රමාණයක් අපේ ලාංකිකයෝ එයවට ඉන්නවද? අපේ කණ්ඩායම් ගාසා තීරයවට ඉන්න ප්‍රමාණය ඉතාමත් අඩුයි. හැබැයි ඊශ්‍රායලයේ මැදට වෙන්න තමයි අපි අය බහුතරයක් ඉන්නේ. හැබැයි ගොවිබිම් තියෙනවා නගරයෙන් පිටට වෙන ගාසා තීරයට කිට්ටු අපි අය ඉන්න. හැබැයි ගාසා තීරයේ අපි අය කොයිම වෙලාවකවත් රැකියාවන් වල යෙදෙන්නේ නැහැ. ඒ වගේම ඒ ආසන්න ප්‍රදේශවල අපි ඉන්නේ නැහැ. මොකද ආරක්ෂිත ස්ථානවලට විතරයි අපි ශ්‍රී ලාංකිකයන් යවුවේ. හැබැයි ඒ ගියපු හැම තැනකම ඔවුන්ට ආරක්ෂා වීම සඳහා බන්කර් තියෙන තැන්වලට තමයි අපි යවලා තියෙන්නේ. ඒ කියන්නේ බිම් ගෙවල් තියෙන තැන්, එහෙම නැත්නම් බන්කර් හදපු තැන්, ඒවා බලලා ආරක්ෂිතව යම් කිසි ගැටුමක් වුණොත් ඒ තැන්වලට යන්න පුළුවන් ස්ථාන බලලා තමයි අපි ඉස්රායලයේ කරා පුද්ගලයන් යවලා තියෙන්නේ. දැන් ගිය වතාවේ දේශ සීමා සංරක්ෂණ කීපෙක් කෙනෙක් මිය ගියා ජෝර්දාන් දේශ සීමාව හරහා යන්න කියලා. ඒ වගේ දැන් අපේ රටේ ඉන්න ශ්‍රමිකයන්ට දැන් මොකක්ද දෙන්න තියෙන පණිවිඩය? මෙතන අපේ ශ්‍රමිකයන්ට අපි දෙන්න තියෙන පණිවිඩය තමයි රජයක් විදියට අපි සූදානම්ින් ඉන්න ඔබව රැක බලා ගන්න, ඔබව නැවත ගෙන්නන්න, ඕනි කරන පසුබිම හදන්න අපි දැනටත් සූදානම් වෙලා ඉන්නවා. ඒ නිසා කලබල වෙන්නේ නැතුව, හැබැයි පරිස්සමෙන් වැරදි වැඩවලට යන්නේ නැතුව, දේශ සීමා පන්නන්න යන්නේ නැතුව රජය දෙන උපදෙස් අනුව කටයුතු කරන්න, ඒ රටවල ඉන්න සෝෂල් මීඩියා අය හරි ඒ රටවල ඉන්න YouTube කාර්යයන්ට ඕනේ විදියට වැඩ කටයුතු කරලා අමාරු වෙටෙන්න එපා කියලා කියනවා. අපි රජයක් විදියට ඒ සඳහා උපදෙස් ලබා දෙන්න නිරන්තරයෙන්ම සූදානම් වෙලා ඉන්නවා කියන එකත් මම මේ වෙලාවේ මතක් කරනවා. දුරකථනාංකය දැන් ප්‍රසිද්ධ කරන්නේ නැහැ. දුරකථනාංකය ඒ සියල්ල ක්‍රමවත්ව අද හවස වෙනකොට හෝ මේ දවස් ඉතාමත් මේකමින් අපි ප්‍රදර්ශනය කරන්න සූදානම් කරනවා. දැනට කිසිම ශ්‍රමිකයෙක්ගෙන් ඉල්ලීමක් ලැබිලා නැහැ විතරක් නෙමෙයි, මේ දවස්වල යන්න ඉන්න අයට අපි කිව්වහම තත්ත්වයක් තියෙනවා යන්න එපා කියලා. ඒත් ඒ අය සූදානම් නැහැ නතර වෙන්න. ඒ අය කියන්නේ නැහැ ප්‍රශ්නයක් නැහැ, අපි අවධානයම අරගෙන යනවා කියලා. නමුත් ආරංචි රජයක් විදියට අපි බලනවා මොකද්ද මේ සම්බන්ධයෙන් ගන්න තීන්දුව කියලා. ඒ අයගේ කැමැත්ත තිබුණාට අපි රජයක් විදියට ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් පියවර ගත යුතුයි. යුද මේ තත්ත්වයක් ඇති වුණොත් අපි විදේශ ඒ රටවල් වලට ශ්‍රමිකයන් යැවීම තාවකාලිකව අත්විඳවන්න කටයුතු කරනවා. ඒ සම්බන්ධයෙන් මම තවම දැනුවත් වෙලා නැහැ. හැබැයි ඒ වගේ දැනුවත් වීමක් තියෙනවා නම් අපිට කාර්යංශයට විදේශ කටයුතු අමාත්‍යංශය දැනුවත් කරනවා. මොකද විදේශ කටයුතු අමාත්‍යංශයට තමයි නිවැරදි තොරතුරු පළවෙනියම වාර්තා වෙන්නේ. තානාපති අංශ හරහා කොයි විදිහටද හැසිරෙන්න ඕනේ කියන එක උන් තමයි ලෝකයේ තත්ත්වය පිළිබඳව අපිට වාර්තා කරන්නේ. ඔවුන්ගේ උපදෙස් අනුව අපි කටයුතු කරන්න සූදානම් වෙන්නේ ඉන්නවා.